අද 2023 ජුනි මාස 13 වන අඟහරුවාදා Worldwide Visa Consultancy Private Limited අපගේ YouTube නාලිකාව හරහා ලෝකයේ වෙනස් වෙමින් පවතින සංක්‍රමණික නීති පිළිබඳව ඔබව සිංහල මාධ්‍යෙන් දැනුවත් කරනු ලබනවා. සෑම සතියකම අඟහරුවාදා දිනේදී ඔබට අපහා සම්බන්ධ වී මේ පිළිබඳව යාවත්කාලීන විය හැකිය. ඔබ පසුගිය අවුරුදු දෙක ඇතුළත වොෂින්ටන් අකෝඩ්හි අනුමත වූ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු අංශයෙන් ප්‍රථම උපාධියක්, මාස්ටර් උපාධියක්, PhD උපාධියක් හෝ ආචාර්ය උපාධියක් හිමි අයෙක්ද. ඔබට මේ වන විට සබ් ක්ලාස් 476 වීසා යටතේ ඕස්ට්‍රේලියාවට මාස 18කට යාමට අවස්ථාව ලැබී තිබෙනවා. එමෙන්ම ඕස්ට්‍රේලියාවට ගොස් ජොබ් ඔෆර් එකක් ලබා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. ඔබ සිවිල්, ස්ට්‍රක්චරල්, කෙමිකල්, මැකැනිකල්, ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික යන අංශවලින් උපාධියක් ලබා තිබේ නම් දැන් ඔබට ජොබ් ඔෆර් එකක් නැතිව වීසා ඇප්ලයි කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. මෙහිදී ඔබ වයස අවුරුදු 31ට අඩු විය යුතු අතර IELTS සුදුසුකම අනිවාර්ය වෙනවා. මාස 18කට ඕස්ට්‍රේලියාවේ తాවකාලික වැඩ කිරීමට සබ්ස් ක්ලාස් 476 යටතේ ඔබට දැන් ආයුධම් කළ හැකියි. ඇතැම් ඕස්ට්‍රේලියානු වීසා 2023 සඳහා ඉල්ලුම් කළ හැකි වයස් සීමාවන් ඕස්ට්‍රේලියාව නිවේදනය කර තිබෙනවා. සාමාන්‍ය නිපුණතා සංක්‍රමණ සඳහා වයස අවුරුදු 45 සීමාව මෙතෙක් වෙනස් වී නොමැත. ඔබ ඔබේ EOI ගොනු කර ආරාධනාවක් බලාපොරොත්තු වෙන සිටී නම් ඒ අතර ඔබේ උපන් දිනය තිබී ඔබට අවුරුදු 45 සීමාව පැමිණියහොත් මෙම වැඩසටහනට සුදුසුකම් නොලබනවා. ස්පොන්සර්ෂිප් වීසා 482 ටෙම්පරරි ස්කිල් ෂෝටේජ් වලට අදාළව පවතින වීසා සඳහා මෙතෙක් වයස් සීමාවන් නොමැති අතර නමුත් ඔබට මෙම වීසා 186 පර්මනන්ට් එම්ප්ලෝයර් වීසා එකකට මාරු වීමට වයස අවුරුදු 45 හෝ ඊට වැඩි නම් එම අවස්ථාව හිමි වෙනවා. නමුත් භෞතික චිකිත්සකවරුන්, මහාචාර්යවරුන්, සමීක්ෂකයන් හා ඒහා සම්බන්ධ අධ්‍යාපන විශේෂඥයන්, නව සීලන්ත ජාතිකයන් හා විද්‍යාඥයන්ට වයස් සීමාවකින් තොරව වීසා සඳහා අයදුම් කළ හැකි වෙනවා. රීජනල් ටෙම්පරරි ස්පොන්සර්ෂිප් එනම් 494 වීසා සඳහා වයස අවුරුදු 45ක සීමාව බලපානු ලබයි. ග්ලෝබල් ටැලන්ට් වීසා සඳහා වයස් සීමාව අවුරුදු 55 වන අතර මෙය සෑම අයදුම්කරුවෙකුටම අදාළ නොවේ. එනම් ඔබ වයස අවුරුදු 45 ඉක්මවා ඇතිනම් මෙම වීසා ලබා ගැනීම තරමත් අපහසු වනු ඇත. ඔබට ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍ය නම් වයස් සීමාවක් නොමැත. ඕස්ට්‍රේලියාවේ අනුග්‍රහකත්වය මත తాවකාලික වැඩ කිරීමට පවා වයස් සීමා අවශ්‍ය නොවේ. නමුත් අධ්‍යාපන වීසා සඳහා ඔබට වයස් සීමාවකින් තොරව අයදුම් කළ හැකි අතර මෙහිදී අධ්‍යාපන පරතරය අවුරුදු 1.5ක් පමණ විය යුතුය. ඔබට අවුරුදු 45ට වැඩි නම් ඔබට ස්ථිර වීසා බලපත්‍රයක් ලබා ගැනීමට ඉතා ස්වල්ප අවස්ථාවක් පමණක් ඇත. ඕස්ට්‍රේලියාවේ 2023 ජූලි මාස 1වනදා සිට ඕස්ට්‍රේලියාවේ පහත දැක්වෙන සංක්‍රමණික නීති වෙනස් වනවා. తాවකාලික නිමුණතා සහිත සංක්‍රමණිකයන්ගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 53000 සිට 70000 දක්වා වැඩි වේ. ජාත්‍යන්තර ශිෂ්‍යයන්ට පැය 20ක් සතියකට වැඩ කළ හැකි සීමාව පැය 48ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය වැඩිහිටි සත්කාර අංශයේ සේවයේ නියුතු විදේශීය සිසුන්ට 2023 12 වෙනි මාස 31 වනදා දක්වා මෙම සීමාව අනුගමනය කිරීම අවශ්‍ය නොවේ. සමහර తాවකාලික උපාධිධාරී උපපන්තියේ 485 වීසා බලපත්‍රලාභීන්ට අමතර වසර දෙකක් සඳහා සේවා දිගුවක් ලබා ගැනීමට අවසර ලැබෙනවා. විශේෂිත වීසා හා తాවකාලික උපපන්ති වීසා සඳහා අමතර 15%ක්ද, ව්‍යාපාර නවෝත්පාදන වීසා සඳහා 40%ක්ද වීසා ගාස්තු ඉහළ නම් වනු ඇත. කැනඩාව හා සමානව තවත් ජාත්‍යන්තර සේවකයන් බදවා ගැනීම සඳහා ලකුණු මත පදනම් කරගත් ආගමන ක්‍රමයක් හඳුන්වා දීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරමින් සිටිනවා. මෙම ප්‍රවේශය දැනට පවතින ලකුණු පාදක වැඩසටහනේ ප්‍රාන්ත හා ප්‍රදේශ පදනම් කරගත් සංක්‍රමණ හා සංකීර්ණ වීසා කොන්දේසි වලින් රට ඉදිරියට යාමට උපකාරී වනු ඇත. 2023 ජූලි මාස පළමු වනදා සිට එක්සත් රාජධානියේ ගුවන් ගමන් ටිකට් බලපත්‍රයක් හිමි අයෙක්ට එනම් වයස අවුරුදු 18ත් 35ත් අතර අයට ඕස්ට්‍රේලියාවේ වර්කින් හොලිඩේ වීසා සඳහා අයදුම් කළ හැකි වෙනවා.
දැනට පවතින වයස අවුරුදු 30 සීමාව මෙමගින් 35 දක්වා ඉහළ දමා තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ 2024 ජූලි 1 වනදා සිට එක්සත් රාජධානියේ ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයෙකුට අවුරුදු 3ක් දක්වා කිසිදු රැකියා පළපුරුද්දක් නොමැතිව වර්ක් ඉන් හොලිඩේ වීසා සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබෙනවා. ඕස්ට්‍රේලියාවේ HKA යටතේ වැඩ කරන සේවකයන්ට 2023 ජූලි පළමු වනදා සිට වැටුප 15%කින් වැඩි කරනු ඇත. 2023 ජූලි පළමු වනදා සිට එක්සත් රාජධානියට පිටතින් ෆැමිලි වීසා ආයුධම් කරන අයගේ වීසා ප්‍රොසෙසින් කාල සීමාව සති 24ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ 491 වීසා බලපත්‍රලාභීන්ට ඩොලර් 70,000ක ආදායම් සීමාව සපුරාලීමට අවශ්‍ය වේ. TSMIT තාවකාලික නිපුණතා සහිත සේවකයන්ගේ ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීමට ඕස්ට්‍රේලියානු රජය පියවරගෙන තිබෙනවා. මෙය ජූලි මාස පළමු වනදා සිට ක්‍රියාත්මක වේ. මෙය ඩොලර් 53,000 සිට 70,000 දක්වා වැඩි කිරීමට නියමිතයි. ජූනි මාස 30 වනදාන් පසුව ඉදිරිපත් කරනු ලබන නාම යෝජනා ඩොලර් 70,000 සම්පූර්ණ කළ යුතුය. මෙය ජූලි මාස 1ට පෙර ආයුධම් කරන ආයුධම් කරුවන්ට අදාළ නොවේ. TSMIT යටතේ ඕස්ට්‍රේලියාවේ අනුග්‍රහක වීසා ලබා දෙන්නේ නම් ඒ සඳහා වෙළඳපොළ භාවය ඔප්පු කිරීම අනිවාර්ය වේ. එක්සත් රාජධානී රජය indefinite leave remain එසේත් නොමැති නම් ILR ලබා ගැනීමට ගතවන කාලය වසර 5 සිට 8 දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙනවා. ILR යනු ඔබට ILR හෝ ILE තිබේ නම් ඔබට එක්සත් රාජධානියේ රැඳී සිටීමට ඇති හැකියාව මත තවදුරටත් කාල සීමාවක් නොමැත. එනම් ඔබට ILR හෝ ILE තිබේ නම් සහ ඔබේ නිවස එක්සත් රාජධානියේ තිබේ නම් ඔබ එක්සත් රාජධානියේ පදිංචි වූවෙකු ලෙස සැලකෙනවා. ඔබ ILR අයදුම් කරන්නේ නම් අවම අවුරුදු 10ක් ඇතුළත කිසිදු නීතිමය ගැටලුවකට මුහුණ දී නොතිබිය යුතුය. ඔබ ILR බලපත්‍රය තිබියදී ඔබ එක් වරකට වසර 2ක් හෝ ඊට වැඩි කාලයක් එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයෙන් පිටත ජීවත් වේ නම් ඔබේ IRL ස්වයංක්‍රීයව අවසන් වෙනවා. පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට ඔබට JRL ලැබීමෙන් පසු අවම වශයෙන් මාස 12ක් එක්සත් රාජධානියේ සිටීම අවශ්‍ය වෙනවා. ඕස්ට්‍රේලියාවේ සමගාමි COE දරණ ශිෂ්‍යයන්ට වළංගු හේතුවක් නොමැතිව විවිධ පාඨමාලා හෝ ආයතන අතර මාරුවීම තවදුරටත් ඉඩ නොදෙනු ඇත. COE යනු ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල විසින් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍ය වීසා බලපත්‍රයකට අයදුම් කිරීමේදී ඕස්ට්‍රේලියානු රජය විසින් ලබා දෙන නිලලේඛනයකි. නමුත් මෙය ක්‍රියාත්මක වන දිනයක් තවමත් ප්‍රකාශයට පත්කොට නොමැත. ව්‍යාපාර නවෝත්පාදන වීසා 2023 අප්‍රේල් මාස 13 වනදා සිට අයදුම්කරුවන්ට වඩාත් නම්‍යශීලී අවස්ථා ලබා දෙන අතර ව්‍යාපාරිකයන්ට එක්සත් රාජධානියට පැමිණීමට ඉඩ සලස්වා තිබෙනවා. මෙහිදී ඔබේ ව්‍යාපාර අදහස වඩාත් නැව් අද්විතීය නව්‍ය එකක් විය යුතු අතර එම අදහස එක්සත් රාජධානී රජය විසින් අනුමත කරනු ලබයි. මෙම වීසා වසර 3ක් දක්වා වළංගු වන අතර ඔවුන්ට IRL ලබා ගැනීම සාපේක්ෂව පහසු වනු ඇත. කැනඩාවේ HKA හෝ ඩිසේබල් කයා රැකියාවක් සඳහා යාමට ඔබ අදහස් කරන්නේ නම් මේ වන විට ඔබට වීසා ස්පොන්සර්ෂිප් ජොබ්ස් 12,000ක් විවෘතව පවතිනවා. රැකවරණ කරුවන්ට ස්ථිර පදිංචිය සඳහා ආයදුම් කිරීමට අවශ්‍ය සේවා පළපුරුද්ද වසර 2 සිට වසර 1 දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. එය 2023 අප්‍රේල් මාස 30 වන දින සිට බලපැවැත්වෙන අතර දැනටමත් අයදුම් කළ අයදුම් කරුවන් ගැනද සලකා බලනු ලැබේ. GCC නැෂනලිස්ට් එසේත් නොමැතිනම් ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක ස්ථිර පදිංචි කරුවන්ට වීසා පතක් වෙනුවට ඉලෙක්ට්‍රිකල් ට්‍රැවල් ඔතොරිසේෂන් පතක් අවුරුදු 2කට වළංගු ලෙස ලබා දීමට එක්සත් රාජධානී රජය පියවරගෙන තිබෙනවා. එමෙන්ම ගල්ෆ් රටවල සහ ජෝදානයේ සිට විසිට වීසා සඳහා පැමිණෙන්නන්ට ඕස්ට්‍රේලියාවේ හෝ ඇමරිකාවේ සංචාරකයන්ට අදාළ වන වීසා කොන්දේසිම මෙහිදීද අදාළ වේ. ගල්ෆ් රටවල පදිංචිකරුවන්ට ඉලෙක්ට්‍රොනික වීසා සඳහා පවුම් 30ක මුදලක්
වැයවන අතර ජෝතාණයට පමණක් එම මුදල පවුන්ඩ් 100ක් වේ. කටාර් රාජ්‍යයට මෙම ක්‍රමය 2023 ඔක්තෝබර් සිට දියත් කරන අතර ජෝතාණය ඇතුළු අනෙකුත් රටවල් සඳහා මෙය 2024 පෙබරවාරි මාසයේ සිට දියත් කරනු ලබයි. සංක්‍රමණික නීති පිළිබඳ යාවත් කාලින කිරීම එසෙනින් දැන ගැනීමට අපගේ YouTube නාලිකාව සමග රැඳී සිටීමෙන් ඔබට අවස්ථාව හිමි වෙනවා. ඔබ අපහා රැඳී සිටියාට ස්තුතියි.